සුබ දවසක් හැමෝටම. ඔයාලම එකතු වෙලා ඉන්නේ ඔටෝමොබයිල් සිංහල YouTube channel එකත් එක්ක. කලින් වීඩියෝ එකේ කතා කරා මෝටර් රථයක ප්‍රධාන පද්ධති පිළිබඳව. අද කතා කරන්න යන්නේ එයින් පළවෙනියට කියපු එන්ජිම සම්බන්ධව. තවම channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට button එක ඔබලා දැන්ම channel එක subscribe කරන්න. හොඳයි. ඉස්සෙල්ලාම අපි බලමු පොදුවේ එන්ජිමක් කියන්නේ මොකටද කියලා. අපිට කියන්න පුළුවන් එන්ජිමක් කියන්නේ ශක්ති පරිවර්තන උපකරණයක්. ඒ කියන්නේ ඉන්ධන දහනයෙන් ලබා ගන්න තාප ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කරන උපකරණයක්. මේ තාපගතික එන්ජින් ක්‍රියාකාරීත්වය සඳහා සහායක පද්ධති කීපයක් උපකාරී වෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. ප්‍රධාන වශයෙන් අපට දැක ගන්න පුළුවන් දහනය සඳහා අවශ්‍ය ඉන්ධන සපයන ඉන්ධන පද්ධතිය පෙට්‍රල් එන්ජිමක නම් විදුලි පුළුංගු ලබා දීමට ජ්වලන පද්ධතියද අධික ලෙස රත්වීම පාලනය කිරීමට සිසිලන පද්ධතියද ඝර්ෂණය සහ ගැවීම අවම කිරීමට ස්නේහන පද්ධතියද ප්‍රධාන වශයෙන් දැක ගන්න පුළුවන්. දැන් අපි බලමු එන්ජිමක ප්‍රධාන කොටස් මොනවද කියලා. පළවෙනියට තියෙන්නේ එන්ජින් බඳ. ඒ කියන්නේ එන්ජින් බ්ලොක් එක. මේ එන්ජිමේ විශාල කොටස විදිහට දැක ගන්න පුළුවන්. මුල් කාලයේදී චීන චට්ටි ලෝහය යොදාගෙන වාතු කරලා තමයි නිෂ්පාදනය සිදු කරලා තියෙන්නේ. වර්තමානයේදී මිශ්‍ර ඇලුමිනියම්ද නිකල් හෝ ක්‍රෝමියම් මිශ්‍ර යකඩද භාවිතයෙන් නිෂ්පාදනය සිදු කරනවා. මීළඟට සිලින්ඩර් හිස. ඒ කියන්නේ සිලින්ඩර් හෙඩ් එක. මෙම කොටස මිශ්‍ර ඇලුමිනියම් හෝ නිකල් මිශ්‍ර යකඩ භාවිතයෙන් නිෂ්පාදනය සිදු කරනවා. මෙහිදී චූසන හා පිටාර් වැල් සඳහා කවුළුවත් ස්පාර්ක් ප්ලග් හෝ ඉන්ජෙක්ටර්ස් සඳහා අදාළ ස්ථානත් ලබා දී තිබෙනවා. ඊළඟට අපිට දැක ගන්න පුළුවන් ගෑස්කට් එක. මේක ඇස්බස්ටස් මිශ්‍ර ලෝහ වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. එන්ජින් බඳ සහ එන්ජින් හිස අතර හොඳ මුද්‍රාවක් තබා ගැනීමට තමයි ප්‍රධාන කාර්යය. ඊළඟට පිස්ටන් එක. මේකෙන් මිශ්‍ර ඇලුමිනියම් යොදාගෙන නිෂ්පාදනය කරන්නේ. ඉන්ධන දහනයෙන් ලැබෙන ශක්තිය අණුවැටුම චලිතයක් බවට පරිවර්තනය කරන්නේ මේ මගින්. ඊළඟට පිස්ටන් අත. ඒ කියන්නේ කනෙක්ටින් රොඩ් එක. පිස්ටනේ මගින් ලබා දෙන අණුවැටුම චලිතය දඟර කඳ වෙත ලබා දෙන්නේ මේ මගින්. ඊළඟට දකින්නට පුළුවන් දඟර කඳ. ඒ කියන්නේ ක්‍රැන්ක් ෂාෆ්ට් එක. මේකෙන් සිද්ධ වෙන්නේ පිස්ටන් අත මගින් ලැබෙන අණුවැටුම චලිතය භ්‍රමණ චලිතයක් බවට පත් කර ඒකාකාරව ලබාගෙන ජවරෝධය වෙත ලබා දෙන එක. මීළඟට ජවරෝධය දැක ගන්න පුළුවන්. දඟර කඳ මගින් ලබා දෙන ශක්තිය ගබඩා කරගෙන එන්ජිම නොකඩවා කරකැවීමට අවශ්‍ය ශක්තිය නැවත මුදා හැරීම තමයි ජවරෝධයෙන් සිද්ධ කරන්නේ. මීළඟට කැමි දණ්ඩ. ඒ කියන්නේ කැම් ෂාෆ්ට් එක. මේකෙන් සිද්ධ කරන්න වැල්ව ඇරීම සහ වැසීම නියමිත කාලයකට අනුව සිදු කිරීම. මීළඟට තෙල් දෙන. ඒ කියන්නේ ඔයිල් සම්ප් එක. එන්ජිම ස්නේහන සඳහා ලබා දී තිබෙන ඔයිල් ගබඩා කරලා තියාගන්න එක තමයි මේ ප්‍රධාන කාර්යය. හොඳයි. අද අපි කතා කරේ එන්ජිමක කොටස් පිළිබඳව. තවම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔයා මේ වීඩියෝ එකෙන් මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සුබ දවසක් හැමෝටම.